අවියුද අත දරාගෙන සන්නද්ධව ඉන්න තරුණ පිරිස් තමන්ගේ අවියුද බිම තියලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට එළඹෙනවා කියන්නේ තුන්වෙනි ලෝක රටකට. ඒ කියන්නේ අපේ වගේ රටකට විරලා අත්දැකීමක්. එවැනි සිදුවීමක් පහුගියදා මඩකලපුවේදී සිද්ධ වුණා. ඒ TMVP සමාජිකයින් තමන්ගේ අවියුද රජයේ ආරක්ෂක අංශවලට බාර දීමයි. නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ශිවනේෂිතුරේ චන්ද්‍රකාන්තන් ප්‍රධානත්වයෙන් මඩකලපුව වෙබ ක්‍රීඩාංගණයේදී මේ ආයුධ රජයේ ආරක්ෂක අංශ වෙත බාර දීම සිදු කළා. ආරක්ෂක අංශ නියෝජනය කරමින් නැගෙනහිර යුද හමුදා අනදෙන නිලධාරී බ්‍රිගේඩියර් දහම්පත් ප්‍රනාන්දු මේ අවස්ථාවට සහභාගී වුණා. මේ උත්සව සභාවට සහභාගී වූ TMVP මාධ්‍ය ප්‍රකාශක අසද් මෞලානා පැවසුවේ තම සමාජිකයින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට පිවිසීමත් සමගම අද දින සිට සිය සන්නද්ධාංශය විසුරුවා හැරීම නිල වශයෙන් සිදු කරන බවයි. මෙහිදී අපිට හමු වුණා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් TMVP දේශපාලනංශ නායක ජගනාදන් ජේරාජ් නැත්තම් සුරංග. ඔහු කියන්නේ ඔහු දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදී ගමන් මාර්ගයේ ගමන් කරන බවයි. මම දැන් ජනතාව සමග ඉන්නේ. ජනතාවට උපරිම සේවයක් කිරීම තමයි බලාපොරොත්තුව. දේශපාලනය හරහා තමයි ජනතාවට සේවය කරන්නේ. දැන් නැගෙනහිර පළාත තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ තියෙනවා. නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් නැගෙනහිර පළාතට හුඟක් වැඩ කරගෙන යනවා. தற்போது கிழக்கு மாகாணத்தில் எங்களுடைய கௌரவ முதலமைச்சர் அவர்கள் மிகவும் சிறப்பான வேலை திட்டங்களை முன்னெடுத்து கொண்டு வருகின்றார். அவருடைய வேலை திட்டங்கள் மிகவும் வெற்றியடிக்க இந்த மாகாணத்து மக்கள் அனைவரும் ஒற்றுமை அளிக்க வேண்டும் என்பது. நெகிழ்கிற பலாத்து பிரதான அமாத்திய சிவனேசத்துறை சந்திரகாந்தன் மகத்தா பெரம்பர சமக பிரவதி விசேஷ சாக்காச்சாவுக்கு தி பெவசுவே ලංකාවේ ඉන්න දෙමළ ජනතාව දෙවන ජාතියක් විදියට සැලකිය යුතු නැති බවයි. ඔගේ සිංහල මක්කල් මිහ මුඛ්‍යමාද බලංගි කොරන්නේ නාඩලේ කරත් සිංහල අය රටේ තියෙන ප්‍රශ්න දැනගත යුතුයි. 83න් පස්සේ තමයි දෙමළ තරුණ පරපුර භයානක ලෙස ගැටුම් ඇති කරගත්තේ. ඉන්පස්සේ තමයි අරගල පටන් ගත්තේ. ආයුධ කණ්ඩායම් බිහුනේ ඉන්පසුවයි. ආයුධවල අවශ්‍යතාවයක් ඇති වුණත් ඒකෙන් පස්සේ අපි විනාශයන්ට මුහුණ දීලා දෙපාර්ශ්වයට ලොකු හිඩසකට පැමිණ තියෙනවා. ඒ වගේ තත්වයක නැවත එන්න ඉඩ දෙන්න හොඳ නැහැ. අදටත් දෙමළ අයට හුඟක් ප්‍රශ්න තියෙනවා. බස් එකේ යනකොට දෙමළ කට්ටිය නම් බස් එකෙන් බස්සල චෙක් කරලා අපහසුතාවයට ලක් කරන තත්වයක් තියෙන්නේ. மனத்தின்மையோட பழகணும், அதை வரவேற்கணும். அப்படியான மாற்றங்கள் ஊடாகத்தான் தமிழ் மக்கள் மனங்களை வெல்ல முடியுமே தவிர, இன்று யுத்தத்தால் பயங்கரவாதத்தை அழித்து விட்டோம் என்ற பிறகு அந்த இருமாப்பு யாருக்குமே வந்துவிடக் கூடாது. கடைசி கேட்டு மே விதியை அபியாவை தத்துதராகத்து தவா சன்னத்து கண்டாயம் லங்காவே இன்னவா இத்தி ஒவனும் தமங்க அபியாவித பிமத்தியலா ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයකට එකතු වෙනවා කියන්නේ අපේ ලංකාවේ සංවර්ධනයට විශාල පිටුවහලක් වෙනවා කියන එකයි.